नमस्कार वेवा बुद्धोरुवनट समता बुद्धो हिमि शरणयामि। नमस्कार वेवा धम्रुवनट समदा सदेहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनोरुवनट समदा तिसारन शरणयामि। साधु 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 अस्पुई वेदिसिटिने पिंगा स्वामीन वහන්සේලාගේ නවසරයි සද්ධාවන්ත පින්වත්නි ලෝතර බුදුරජාණන් වහන්සේව ධර්ම රත්නය ඒ ආර්ය මහා සංඝ රත්නය සරණ ගිහිල්ලා ඒ ලෝතර ශාසනය තුල පිහිට පිළිසරණ ලබා ගන්නට ඕනාය කියන අදහසින් අද දවසේ මේ පින්වතුන් සියලුම දෙනා මේ පුරපසළොස්වක පොහොය දවසේ මේ ස්ථානයට පැමිණිලා මේ ගෞතම සාසනයේ උතුම් අරහත්ත්වයේ සාක්ෂාත් කළ මගඵල ලබා සැනසුන ආර්ය මහා සංඝ රත්නය සිහිපත් කරලා ඒ උතුම් මහා සංගරුවන දිව්‍යතිතාක් දිවිහිමියෙන් මේ ආදී සිල්පද සමාදන් වුණා නොවේද? එහෙමනම් මමත් මාගේ ශක්ති පමණින් අද දවසේ ඒ රහතන් වහන්සේලාව සිහි කරගෙන මේ සිල්පද 8 සමාදන් වෙලා මගේ මෙලෝ ජීවිතයේ යහපත පරලෝ ජීවිතයේ යහපත සංසාර දුකින් ඈතර වීම කියන කාරණා මුල් කරගෙන මේ සීලය අද දවසේ පුරා පැය 24ක් රැක ගන්නවා කියන අදහසින් සාදුකාරයක් පවත්වනවා। පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ සරණ යන්න। මොකක් කරන්නද? සරණ යන්න। ඒක ඉගෙනීම් මාත්‍රයකින් ඉවර වෙන දෙයක් නෙමෙයි। නමුත් ගොඩාක් දෙනෙකුට අදහස තියෙන්නේ මේ ධර්මයේ ඉගෙන ගන්නවා කියන අදහස මිසක් සරණ යනවා පිළිසරණ ලබනවා කියන කාරණේ නෙමෙයි। එහෙම හිතට යන්නේ නැහැ। ඒ මොකද අපි ඉගෙනගෙන තියෙන පිළිවෙල තමයි ඒක නේ। අපි මොකක් හරි තැනකට ගිහිල්ලා මොනවා හරි අහන්නේ මොකක් කියලාද? සරණ යනවා කියලාද ඉගෙන ගන්නවා කියලාද? අපි කියන්නේ අපි ඉගෙන ගන්නවා කියලා। නමුත් සරණ යනවා කියන කාරණේ ඊට වැඩිය වෙනස් එකක්। සරණ යන්න නම් මුලින්ම තමන් දැනගෙන ඉන්න ඕන දෙයක් මොකද්ද? අපි අසරණයි කියලා। මොකද්ද දැනගෙන ඉන්න ඕන? අපි වනාහි අසරණ අය කියලා। ආන් එයාට ධර්මය අහද්දී අදහසක් ඇති වෙනවා මේ ධර්මයේ තමයි මට තියෙන එකම පිළිසරණ කියලා. එයාට එතකොට තමන්ගේ අසරණ භාවය ජීවිතේ දකින්න ලැබෙtti. මුණ ගැහෙන්න ලැබුණම අත්විඳින්න ලැබුණම දැන් අපිට එහෙම අපේ අසරණ භව මුණ ගැහෙන්නේ නැද්ද? අපි කොයිතරම් જાතියෙන් හිතාගෙන හිටියත් අපේ අසරණ භව අපිට තේරෙන දවසක් එනවා. අපේ අසරණ භව අපිට දැනෙන දවසක් එනවා. අපේ අසරණ භව අපිට තේරුම් යන දවසක් එනවා. එදාටවත් මේ ධර්මයේ සිහි වෙන්නේ නැත්තම් අර ඉගෙනගත්තු කෙනාට ඒක සිහි වෙන්නේ නැත්තම් ඒ ඉගෙන ගැනීමෙන් ඇති වැඩක් තියනවද? නෑ. මේ ධර්මය සරණ ගිය කෙනාට නම් අසරණ භාවයේ ඉදිරියේ ඒකාන්තයෙන්ම මතක් වෙනවා මට දැන් මේ ධර්මයෙන් තොරව වෙන කිසි පිළිසරණක් නෑ කියලා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉඳෙද්දී බුදුරජාණන් වහන්සේ ගාවට හැමෝම ආවේ මේ බණ අහන්න ඕන, ඒ ධර්මයේ සරණ යන්න ඕන කියන අදහසින්ම නෙමෙයි. සමහර අය ආවේ බැනලා යන්න. එහෙමනේ. සමහර අය ආවේ වාද කරලා යන්න. සමහර අය ආවේ දිනන්න තමන්ට නම්බුවක් ගන්නට. ඒ හැමෝම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දමණය වුණාද නැද්ද? දමණය වුණා. බුදුරජාණන් වහන්සේට තිබුණා අසහාය ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණය. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. මේ ලෝකයේ ඉන්න සියලුම දෙවියන්ව බඹුන්ව ඕනෑම පුරුෂයෙක්ව දමණය කිරීමේ හැකියාව බුදුරජාණන් වහන්සේට තිබුණා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ඒ තමන්ගේ උතුම් සම්බුදු නුවණින් සම්බුදු ගුණයෙන් අසරණ දෙව් මිනිසුන්ව දමණය කළා, සංසාර දුකින් ඈතර කළා. එතකොට මේ ධර්මය දැන් බුදුරජාණන් වහන්සේ පින්නුවම් පාලා. දැන් අපිට ශාස්ත්‍රීය සම්පත්තිය තියෙනවාද නැද්ද? ඕ, තාමත් අපිට තියෙනවා. බුදුරජාණන් වහන්සේ එදා කුසිනාරාවේ උපවර්තන ශාල වන උද්‍යානයේ යමා මහා සල්රුක් දෙක අතර වැඩ සිටිමින් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ස්වාමීන් වහන්සේට, ආනන්ද දැන් ඉතින් මාගේ ඇවෑමෙන් ඔබ හිතන්ට එපා මේ ශාසනය වනාහි ශාස්ත්‍රූන් වහන්සේ අභාවයට ගිය එකක් කියලා. දැන් අපිට ශාස්ත්‍රූන් වහන්සේ නැත කියලා හිතන්ට එපා ආනන්ද. ඒ විදිහට නොදැක්ක යුතුයි. ආනන්ද මා විසින් යම් ධර්මයක් දේශනා කොට වදාළද, මා විසින් යම් විනයක් පනවා වදාළද, ආනන්ද මාගේ ඇවෑමෙන්, ඒ කියන්නේ මගෙන් පස්සේ ඒ ධර්මයත් ඒ විනයත් ඔබගේ ශාස්ත්‍රූන් වහන්සේ වන්නේය කියලා වදාලා. එතකොට එහෙමනම් අපිට අදටත් ඒ ශාස්ත්‍රීය සම්පත්තිය තියෙනවා. හැබැයි අපි පිළිසරණ සදාගන්න එක නොගන්න එක කාකි වැඩක්ද? තම තමන්ගේ වැඩ. ඒක තම තමන්ගේ නැනපමණින් තම තමන්ගේ නුවණේ හැටියට තම තමන් කවුරුන් උදෙසා කරගත යුතු දෙයක්ද? තමා විසින් තමා උදෙසා කරගන්න ඕන. අපි අද ඉගෙන ගන්නේ අද මේ පින්වතුන්ට සරණ යන්න ලැබෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ බුදුරජාණන් වහන්සේගේ දමණය කිරීමේ හැකියාවෙන් අග්‍රේසර ඒ නුවණින් දමණය කොට වදාළ මිනිසෙක් ගැන විස්තරේ. හැබැයි මේ දේශනාව අහද්දී නිකන්වත් තේරෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මෙයාව මේ දමණය කරන්න ලොකු උත්සාහයක් ගත්තා කියලා. නමුත් දේශනාව අග වෙද්දී ඒක නයි මෙහෙම දමණය වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ඇවිල්ලා මට මතක හිටිට පෙස්ස. එයා අස්සියෝ දමණය කරන්න දක්ෂයි. බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් ඉඳගත්තම භාග්‍යතුන් වහන්සේ අහනවා මේ තරුණය මානවකයේ නුඹ අස්සියෝ දමණය කරන්න දක්ෂයි නොය කොහොමද ඒ කරන්නේ කියලා ඇහුවා. එතකොට භාග්‍යතුන් වහන්සේට මෙයා උත්තර දෙනවා ස්වාමීනි මම මේ ආශ්‍රයන්ව හොඳින් দমনය කරනවා කිව්වා. හොඳින් দমনය කරන්න ගියාම හොඳින් කියලා දෙන්න අහන්න ගියා කියලා දෙන්න ගියාම අහන්නේ නැත්නම් නරකින් দমনය කරනවා කිව්වා. නරකින් দমনය කරන්න ගියාම අහන්නේ නැත්නම් හොඳිනුයි නරකිනුයි දෙකෙන්ම দমনය කරනවා කිව්වා. එහෙම দমনය කරන්න කියාමත් හික්මන්නේ නැත්නම් මම මේ සතාව මරලා දානවා කිව්වා. මගේ මේ අස්සියෝ দমনය කරන ශාස්ත්‍රයටත් අපේ මේ අස්සියන් দমনය කිරීමේ කුල පරම්පරාවටත් මොකක් නොවේවා කියලාද අගෞරවයක් අවනම්බුවක් නොවේවා කියලා. දැන් භාග්‍යතුන් වහන්සේට මේ උත්තරේ දීලා මෙයත් අහනවා. ස්වාමීනි මම අහලා තිනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් පුරුෂයෝ দমনය කරන්න දක්ෂය කියලා. එතකොට කොහොමද කරන්නේ කියලා මෙයත් ඇහුවා. ආපුවම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මමත් ඔයා වගේම තමා කිව්වා. ඔබ වගේම තමා කිව්වා. මං හොඳින් කියලා දෙනවා කිව්වා. හොඳින් කියලා දෙනවා කීවේ පින මේකයි. කුසලයේ මේකයි. පිනේ විපාක මේකයි. දෙව්ලෝ මෙහෙමයි. සිල් රැකීම මෙහෙමයි. සිල් රැකීමේ ආනිසංස මෙහෙමයි කියලා කියලා දෙනවා කිව්වා. ඕක තමයි හොඳින් කියනවා කිව්වා. හරියන්නේ නැත්නම් නරකින් කියලා දෙනවා කිව්වා. ඒ මොකද්ද? පව මේකයි. පවට විපාකේ මේකයි. අකුසලය මෙයයි. අකුසලයෙන් විපාක මේකයි. නිරය මේ විදිහයි. තිරිසන් ලෝකේ මේ විදිහයි. පෙරේත ලෝකේ මේ විදිහයි. මේ විදිහට කියලා තෙනවා කිව්වා. එතකොට පින තියෙන ප්‍රඥාව තියෙන මොකක් තියෙනද? ප්‍රඥාව තියෙන දෙවියන් මිනිසුන් ඒට দমনය වෙනවා. එහෙම නැත්නම් හොඳිනුයි නරකිනුයි දෙකෙන්ම দমনය කරනවා. පිනේ විපාක පවේ විපාක සුගතිය දුගතිය දෙගතියම ගැන කියලා දෙනවා. හරියන්නේ නැත්තම් මරලා දානවා කිව්වා. එතකොට මෙයා අහනවා ස්වාමීනි මම නම් අහලා තියෙන්නේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පරපණ නසනවා කියන එක වර්ණනා කරන්නේ නැතේ කියලා. නැහැයි කියලා. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකීන්ට පරපණ නසනවා කියන එක කැප නැයි කියලා. ඉතින් ඕක කොහොමද කරන්නේ කියලා ඇහුවා. එතකොට කියනවා මානවකය මේ බුද්ධ ශාසනය මරණවා කියන්නේ මේකයි කියවා. අවවාද නොකර අතහැරලා දානවා. අවවාද කරන්නේ නැතුව අතහැරලා දානවා. දැන් ඔබ කැමති කොහොම කෙනෙක් වෙන්නද? අවවාද ලබන කෙනෙක් වෙන්නද? අතහැරලා දාපු කෙනෙක් වෙන්නද? ආ? අවවාද ලබන කෙනෙක් වෙන්න ඕන. අවවාද ලබන කෙනෙක් වෙන්න ඕන. ඕම් බලන්න අපිට අද මේ ඉගෙන ගන්න දේශනාව තුළ මුණ ගැහෙනවා මේ භාග්‍යතුන් වහන්සේගෙන් යමක් භාග්‍යතුන් වහන්සේ වදාළ පමණින් දමණය වෙන පුද්ගලයන්ගේ නුවණ ගැන. මේ දේශනාවේ තියෙන්නේ අංගුත්තර නිකාය 4 කියන පොත් වහන්සේ තුල. දේශනාවේ නම මහා යඤ්ඤ සූත්‍රය. මොකද්ද? මහා යඤ්ඤ සූත්‍රය. ඒ කියන්නේ මහා යාගය. මේ යාග කරනවා කියන එක පාවිච්චි කරනවා දානය කියන එකටත්. තේරුණේ? එතකොට මේ බුදුන් සරණ ගිය නැති කෙනෙක්ගේ දානය ගැන වදාළ දෙසුම මහා යඤ්ඤ සූත්‍රය. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ ජේතවනාරාමේ අනාථ පිඩිසිටුමාගේ ආරාමේ. තේනකෝපන සමයේන උග්ගත ශරීරස්ස බ්‍රාහ්මනස්ස මහායඤ්ඤෝ උපක්කටා හෝති. උග්ගත ශරීරස්ස කියන්නේ මියාගේ නම උග්ග. තේරුණාද? එතකොට මෙයාට තිබුණා හොඳ උස මහත තර ශරීරයක්. තේරුණේ? දැන් සමහර අයව ඉන්නවා නේද මේ ශරීරයේ තියෙන අංග ලක්ෂණ වලින් හඳුන්වනවා. තියෙනවද නැද්ද? තියෙනවා. සමහර අයට කියන දැන් කොටයි නම් අපි හිතමු කොට නිමල් කියනවා. කියනවද නැද්ද? කියනවද නැද්ද? කියනවා. ඒ වගේ මෙයාගේ නම උග්ග වුණාට මෙයාගේ ශාරීරියේ ස්වභාවය බලලා මිනිස්සු මෙයාට නමක් දැම්මා අර උස මහත උග්ග කියලා. ඒකට තමයි මේ කියන්නේ උග්ගත ශරීරස්ස එයාගේ නම. එතකොට මේ දේශනාව පුරාම තියෙන්නේ ඒ නමින් තමයි. මෙයා මොකද කළේ? මේ උග්ගත ශරීරස්ස බ්‍රාහ්මණයා මහා යාගයක් ලෑස්ති කළා. එයා දන්න තරමින් ලොකු දානයක්. තේරුණේ? එයා දන්න තරමින් ලොකු දානයක් යාගයක් ලෑස්ති කළා. පින්කමක්. අපේ වචනෙන් කියනවා නම් මොකද්ද? ඔව් පින්කමක් ලෑස්ති කොලා. මොකද්ද මෙයාගේ දානයේ පින්කම? පංච උසබසතානි තූනූපතානි හොන්ති යඤ්ඤත්ථාය. උර්සබයෝ ගවයෝ මහා හොඳට හැදිච්ච මොල්ලි තියෙන උස අන්තට්ටු තියෙන හොඳ සද්ධාන්ත මේ ගවයෝ. එහෙම අය දැකලා තියෙනවා නේද? මේ පලාතේ දකින්න බොහොම අමාරුයි. අහංහර සේරුවාවිල පැත්තට යද්දී නම් පොඩ්ඩක් පෙහෙන්න ඉන්නවා. ඒත් ඒ අය ටිකක් පොඩි. ඉන්දියාවේ ගියා නම් දඹදිව ගියා නම් ආම් බලා ගන්න තිබ්බා මේ જાතියේ වෘෂභියොත් ඉන්නවද කියලා. අපේ මෙහි ඉන්න කට්ටිය වගේ දෙගුණයකට වැඩි වගේ සයිස් එක ප්‍රමාණය. ආන් ඒ වගේ මහා වෘෂභයෝ 500ක් ගෙනාවා. පංච වච්චතර සතානි වස්සෝ. ඒ කියන්නේ එච්චරම නාකි වෙච්චි නැති තරුණ ගවයෝ 500ක් ගෙනාවා. වැස්සියෝ 500ක් ගෙනාවා. පංච අජසතානි එළුවෝ 500ක් ගෙනාවා. ඊගාට දේශනා කරනවා පංච උරබ්බසතානි බැටළුවෝ 500ක් ගෙනාවා. දැන් මෙතන සත්තු ඔක්කොම කොච්චරද? 2500යි. මහා මේ ඇඟපත තියෙන ශ්‍රේෂ්ඨ උසබිව් 500යි. වස්සු 500යි. ඒ කියන්නේ තරුණ වස්සු තරුණ ගවයෝ 500යි. වැසියෝ 500යි, එළුවෝ 500යි, බැටළුවෝ 500යි. ඒවර නිකන් හිතන්න මෙයා දැන් යාගය කරන තැන කොයි වගේ ඇතිද? මෙයාගේ පින්කම කරන්න නම් සෑහෙන පිට්ටනියක් ඕන වෙනවා. සෑහෙන ඉඩක් ඕන වෙනවා. මෙයා ඊගාවට හිතුණා දැන් භාග්‍යතුන් වහන්සේත් සවැත් නුවර ඉන්නවා. දැන් උග්ගත ශරීරස්ස බ්‍රාහ්මණයා ඉන්නෙත් කොහෙද? සවැත් නුවර. මෙයා දැන් ඔක්කොම වැඩ ලෑස්ති කළා. සේවකයෝ දාලා දැන් මේ 500 සත්තු බලා ගන්නත් සේවකයෝ ඉන්නේ පෑනේ. මේකේ ස්වභාවය තමයි පින්වත්නි, මේ සත්තු ගෙනාවයි පස්සේ කන්න දෙන්නේ නැහැ. උන්ට වතුර පෙවිල්ලකුත් නැහැ. ගෙනාවා, ගෙනල්ලා තිබ්බා දවස වෙනකන්. තේරුණේ? එතකොට අපේ මේ සමහර මෝඩ කට්ටිය කියනවා බලන්නකෝ, දෙවියන් ගාවට යන්න කැමැත්තෙන් වගේ ඒක කිසි හැල හොල්ල මනමක් නැතුව පාඩුවේ ඉන්නවනේ කියනවා. දැන් මේ දෙවියන් ගාවට යවනවා කියන්නේ මොකද්ද? ඕ කඩු පහර ගහනවා ගෙලක් සිඳලයන්ට. එතකොට කියනවා අපේ කට්ටිය මේ බලන්නකෝ, මේක හෙලවෙන්නේවත් නැතුව ලස්සන්ට ඉන්නවනේ කියනවා. ඒ ඉන්නේ මොකද? දවස් ගානකින් කාලත් නෑ. දවස් ගානකින් බීලත් නෑ. ඉතින් උට දඟලන්නවත් පණක් නෑ. ඌ දන්නව මෙතනින් පැන ගන්නත් බෑ කියලා. ඉතින් ඒ හින්දා ඔහෙ ඉන්නවා. මෙයාට හිතුණා පින, සසරේ කරපු මොකක් හරි පිනක් හින්දා මම දැන් මේ මෙච්චර ලොකු යාගයක් කරන්න යන්නේ. දැන් මේ වැඩේ සාමාන්‍ය මිනිස්සුයෙකුට කරන්න පුළුවන්ද? බෑනේ පින්වත්නි. සාමාන්‍ය කෙනෙකුට මේ වැඩේ කරන්න බෑ. හොඳට සල්ලිය භාගයේ තියෙන හොඳ පෝසත් කෙනෙක් තමයි මේ වැඩේ කරන්නේ. මෙයා හැබැයි දන්නවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ටිකක් වෙනින් ධර්මයක් කියන කෙනෙක්. වෙනස් කාරණාවක් දේශනා කරන කෙනෙක්. මගේ මේ යාගය ගැන දැන් ආරංචි වෙලා ඇති. ඕන් හිතෙන එක. මොකද්ද හිතුනේ? දැන් මේ ගමේ මෙහෙම වැඩක් කරද්දී ආරංචි වෙන්නේ නැද්ද? ආරංචි වෙනවනේ. මෙයා මොනවද කියන්නේ කියලා බලා ගන්න ඕනා කියලා හිතලා ගියා. කොහෙද ගියේ? ජේතවනාරාමයට ගියා. ගිහිල්ලා දැන් මෙයා කිව්වමනාව මොකද්ද? මම මේ කරන්න යන වැඩේ ගැන ශ්‍රමණ බවත් ගෞතමයෝ මොකද්ද කියන්නේ? වර්ණනා කරයිද? අපහාස කරයිද? කියලා බලා ගන්න හිතාගෙන මෙයා ඔවුන් කියා. ගිහිල්ලා අතකෝ උග්ගත ශරීරෝ බ්‍රාහ්මනෝ යේන භගවා තේන උපසංකමී උපසංකමිත්වා භගවා සත්තින් සම්මෝදී සම්මෝධනීයං කතං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීති ඒකමන්තං නිසින්නෝකෝ උග්ගත ශරීරෝ බ්‍රාහ්මනෝ යේතද වෝච. දැන් බලන්න මෙතන නෑ වැන්දා කියලා නෑ. අභිවාදෙත්වා භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා වැන්දා කියලා මේ දේශනාවේ නෑ. ගිහිල්ලා මොකද කරේ? උපසංකමිත්වා භගවතා සද්දින් සම්මෝදී භාග්‍යතුන් වහන්සේ සමග පිළිසඳ කතාවේ යෙදුණා. සම්මෝධනීයන් කතන් සාරාණීයන් පිළිසඳර කතාවේ යෙදিলা ඒකමන්තන් නිසීදී පැත්තකින් ඉඳගත්තා. දැන් වෙනද තැන්වල තියෙන්නේ කොහොමද? අභිවාදෙත්වා ඒකමන්තන් නිසීදී. එහෙම නැත්නම් පදක්කිනංකත්වා පැදකුණු කරලා වන්දනා කරලා පැත්තකින් ඉඳගත්ත කියලා. මෙතන එහෙම එකක් නෑ. එතකොට මේ තෙරුවන් සරණ ගිය කෙනෙක්ද? නෑ. තෙරුවන් සරණ ගියා නම් අරම සත්තු ලෑස්ති කරන්නේ නෑනේ යාගෙටනේ. ඕම් පැත්තකින් ඉඳගෙන සුතම් මේතම් භෝගෝතම अग्गिस्सादानां यूपस्स उत्सापानां महत्फलं होति महानिशंसन्ति। आनवा स्वामीनी गौतमयन् वहंसे सुतं मेतं भो गौतम गौतमयन् वहंसे मम अहला තියෙන්නේ सुतं मेतं කියන්නේ මා විසින් අහලා තියෙන්නේ අග්ගිස්සාදානං මේ යාගයක් කරද්දී ඉස්සිස්සෙල්ලාම ගිනි දැල්වීමත් යූපස්ස උස්සාපානං යූපස්ස කියන්නේ යාග ස්තම්භය යූපස්ත උස්සාපානං කියන්නේ එසවීම හිටවීම කියලා කියන්නේ තේන්නේ ඔය අන්‍යාගමික කට්ටිය ඔබ අහලා ඇති කොටි ගහ හොසවනවා කියලා කියනවා නේද? තේනවනේ? අහලා තේනවනේ? අර කණුවක් ඔසවලා ඉල්ල මුදුනේ ඉඳලා කොඩි බඳින්නේ මෙතනින් තමයි. මේ ධහමෙන් තමයි අරගෙන තියෙන්නේ. තේන්නේ? එතකොට ඔන්න ඔය කොඩි ගහ හුසෝලා යාග ස්තම්භය කියලා කියන්නේ ඒකට. ඒත් දැන් ඉතින් මේ කාලෙටදී පොඩ්ඩක් ඒකේ කොඩි එල්ලලා පොඩ්ඩක් මොඩ් තින්ත ටිකක් ගහලා මොඩ් කරලා ඇවිල්ලා තිනවා. ඒ කාලේ දැන් මෙයා ගිහිල්ලා අහනවා ඉස්සිස්සෙල්ලාම ගිනි දැල්වන එකයි යාග ස්තම්භය උස්සන එකයි මහත්ඵලං හෝති මහානිසංසන්ති මහත්ඵලයි මහානිසංසයි කියලායි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අහලා තියෙන්නේ කියලා කිව්වා. දැන් මෙයාගේ හිතේ තියෙන්නේ මොකද්ද? මේ ගැන මොකද්ද කියන්නේ කියලා දැනගන්න. ඕම් බලන්න භාග්‍යතුන් වහන්සේගේ නුවණ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මයාපිකෝ ඒතම් බ්‍රාහ්මන සුතං අග්ගිස්ස ආදානං යූපස්ස උස්සාපානං මහත්ඵලං හෝති මහානිසංසන්ති. බ්‍රාහ්මණය මමත් අහලා තියෙන්නේ ඔහොම තමයි. යා කියපු එකම භාග්‍යතුන් වහන්සේ දේශනාක මයාපිකෝ ඒතම් බ්‍රාහ්මන සුතං. බ්‍රාහ්මණය මමත් අහලා තියෙන්නේ ඔහොම තමයි. මොකද්ද? අග්ගිස්ස ආදාන යූපස්ස උස්සාපානං මහත්ඵලං හෝති මහානිසංසන්ති. මේ ගිනිදල්වන එකයි යාග ස්තම්භයේ ඔසවන එකයි මහත්ඵලයි මහානිසංසයි කියලා තමයි මමත් අහලා තියෙන්නේ කියලා උත්තර දුන්නා. දැන් බ්‍රාහ්මණයාට ඕන උත්තරේ හම්බුනේ නෑ. මෙයා දෙවෙනි සැරේටත් කියනවා ස්වාමීනි ဒ ුතියම්පිකෝ ස්වාමි ඒ කියන්නේ දෙවනුවත් බ්‍රාහ්මණය අහනවා උග්ගත ශරීරස්ස බ්‍රාහ්මණයා ස්වාමීනි ගෞතමයන් වහන්සේ මම අහලා තියෙන්නේ යාගයක් කරද්දී ඉස්සිස්සෙල්ලාම ගිනි දැල්වීමත් යාග ස්තම්භයේ උස්තන එකත් මහත්ඵලයි මහානිසංසයි කියලා. එතකොට දැන් මෙයා අඩු ගහන්නේ අහනවද ඔබ වහන්සේ මේ ගැන මොකද්ද කියන්නේ කියලාත්? නෑ එහෙම අහන්නේ නෑ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දෙවනි වතාවටත් බ්‍රාහ්මණය මමත් අහලා තියෙන්නේ ගිනි දැල්වීමයි යාග ස්තම්භය ඔසවන එකයි මහත්ඵලයි මහානිසංසයි කියලා. දැන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගාවට ආපු මෙයා ප්‍රශ්නයක් අහන්න ඕන හැටිවත් දන්නේ නැහැ. දැන් ඔබට එහෙම වෙලා නැද්ද? සමහරු ඉන්නවා ස්වාමීනි ආපු ගමන් කියනවා මම මේ අහවල් කෙනා. ඔහුන් දුවගෙන ඇවිල්ලා වාහනෙන් බහලා ඇවිල්ලා කියනවා ස්වාමීනි මම මේ අහවල් කෙනා. ඉතින් මං කියනවා ආ හොඳයි මහත්තයා කියනවා. කියලා මම නිස්සද්ද වුණාම අහන්න මෙලෝදයක් නැහැ. ආයෙත් කියන්න තියෙන්නේ මොකද්ද? ස්වාමීනි මම අහවල් කෙනා. ඊට පස්සේ ඉතින් මං අහන්න ඕන අනුකම්පාවෙන් අමාරුයි දාන්න හොඳ නෑනේ. ඉතින් මහත්තයා මොකද්ද කාරණාව කියලා අහන්න ඕන. ඒක සමහර ලාවට කියනවා නෑ මං ඉතින් නිකන් ආවා කියලා. දැන් මෙයාත් ඒ වගේ තුන්වෙනි වතාවටත් මෙයා කියනවා ස්වාමීනි මම අහලා තියෙන්නේ යාගයක් කරද්දී මංගල ගින්න දැල්වීමත් යාග ස්තම්භයත් විසවීමත් මහත්ඵලයි මහානිසංසයි කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි වතාවදීත් කියනවා බ්‍රාහ්මණය මයාපිකෝ ඒතම් බ්‍රාහ්මණ සුතං මමත් අහලා තියෙන්නේ එහෙම තමයි අග්ගිස්ස ආදාන යූපස්ස උස්සාපානම් මහත්ඵලා හෝති මහානිසංසන්ති. ගිනි දැල්වීමත් යාග ස්තම්භයේ සවීමත් මහත්ඵලයි මහානිසංසයි කියලයි මමත් අහලා තියෙන්නේ. ওই වෙලාවේ මෙතන හිටියා ආනන්ද ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරගෙන හැමතිස්සෙම ළඟින්ම හිටපු ස්වාමීන් වහන්සේ හිටියා. ඒ වෙලාවේ එවං උත්තේ ආයස්මා ආනන්දෝ උග්ගත ශරීරස්ස බ්‍රහ්මණං ඒතද වෝච. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ උග්ගත ශරීර බ්‍රහ්මණයාට මෙහෙම කියනවා නකෝ බ්‍රහ්මණ තථාගතං එවං පුච්චිතබ්බා. බ්‍රාහ්මණය තථාගතයන් වහන්සේගෙන් ඔහොම කියන්න එපා. ඔහොම කතා කරන්න එපා. පරිපුච්චා කරනවා කියන්නේ පුච්චිතබ්බා කියන කතා කරනවා කියනවා. ඔහොම කතා කරන්න ඔහොම තථාගතයන් වහන්සේට කියන්න එපා. කියනවා මෙහෙම අහන්න කියනවා බවත් ගෞතමයන් වහන්සේ ස්වාමීනි ගෞතමයන් තථාගතයන් වහන්සේ මම යාගයක් පිණිස පිනක් කර ගැනීම පිණිස ගිනි දැල්වනු කැමැත්තෙමි. යාග සම්භය ඔසවන්න කැමැත්තෙමි. මම දැන් ගිනි පත්තු කරන්නත් ගිනි දැල්වන්නත් යාග ස්තම්භය ඔසවන්නත් කැමැති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවවාද කරනසේක්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පිළිබඳව මට අනුශාසනා කරනසේක්වා. දැන් ඔබට තේරෙන විදිහකින් කියනවා නම් අනේ ස්වාමීනි මට හරියාකාරෝ ගිනිපත්තු කරන හැටිත් හරියාකාරෝ යාග ස්තම්භය ඔසවා ගන්න හැටිත් කියලා දෙන සේක්වා කියලා හන්ට කීවා. එහෙම අනුශාසනා කරනවා නම් ඒක මට බොහෝ කාලයක් දීඝ රත්තං ඒ කියන්නේ දීර්ඝ රාත්‍රියක් කියන්නේ එක රැයක් ගැන නෙමෙයි. ඒ කියන්නේ දවස් ගාණක් කියන එක. බොහෝ කාලයක් කියන එක. බොහෝ කාලයක් මට යහපත පිණිස සැපේ පිණිස පවතිවි කියලා කීවා. ඔය විදියට අහන්න කීවා. එතකොට දැන් බලන්න භාග්‍යතුන් වහන්සේද ප්‍රශ්න අහන්න ඕන හැටි ඉගෙනුවේ නෑ ආනන්ද ස්වාමීන් වහන්සේ. දැන් බමුණ සුළුපටු කෙනෙක්ද? නෑ. මහා ධනෙ තියෙන මහා ශරීරයක් තියෙන කෙනෙක්. තේරුණේ? එතකොට මේ කෙනා නිහතමානීව අර පොඩි ස්වාමීන් වහන්සේ හැටියට දැන් ලොකු කවුද? භාග්‍යතුන් වහන්සේනේ. ශාස්ත්‍රූන් වහන්සේ. අර පොඩි නම් ස්වාමීන් වහන්සේ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන දේ ඕන් අහනවා. තේරුණේ හැටි? තේරුණාද? ඕ කියලා අහනවා ආයේ ස්වාමීනි මම යාගයක් පිණිස ගිනි දැල්වන්නට කැමතියි. යාගයක් පිණිස යාග ස්තම්භය උසවන්නට කැමතියි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවවාද කරනසේක්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අනුශාසනා කරනසේක්වා. ස්වාමීනි මට එහෙම කරනවා නම් බොහෝ කාලයක් යහපත පිණිස සැපේ පිණිස පවතිවි කියලා ඔන්න උග්ගත ශරීරස්ස බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේට කියා හිටියා. අහන් ඒ වෙලාවේ අග්ගින් බ්‍රාහ්මණ ආදන්තෝ යූපං උස්සාපන්නෝ පුබ්බේව යඤ්ඤා චීනි සත්තාන උස්සාපේති. පුබ්බේව යඤ්ඤා ඒ කියන්නේ යාගයට පෙරම. තීනි සත්තානි උස්සාපේති ආයුධ තුනක් ඔසවනවා කියනවා. තීනි සත්තාන කියන්නේ මොනවාද? ආයුධ තුනක් උස්සාපේති ඔසවලා දානවා. මොකක් කරන්න පෙරමද? ගින්න පත්තු කරන්න. දැන් මෙයා උපදෙස් ලබන්න ආවේ මොකටද? ගින්න පත්තු කරන්නයි යාගස්තම්භය ඔසවන්නයි තමයි මේ උපදෙස් ගන්නට ආවේ. ඒක ගැන තමයි දැන් අහන්නේ බොහෝ කාලයක් යහපත පිණිස සැපේ පිණිස පවතිවි කියලා. හැබැයි මෙයා හිතාගෙන ඉන්නේ දැන් ගින්න පත්තු කරාම තමයි රැස් වෙන්නේ. තේරුණේ? එහෙම නැත්තම් ස්තම්භයේ ඔසවද්දි තමයි මහත්ඵල මහානිසංස වෙනදී රැස් වෙන්නේ කියලා. නමුත් මීයාට ඊට ඉස්සරහින් තියෙන්නේ මොකද්ද කියලා පේන්නේ නැහැ. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේගේ අසහාය නුවණ. බ්‍රාහ්මණය ඔබ විසින් ගින්න දැල්වන්නේ ඉස්සෙල්ලාම, යාග ස්තම්භයේ ඔසවන්න ඉස්සෙල්ලාම ඔය කරුණ වෙනුවෙන් ආයුධ තුනක් ඔසවලා ඉවරයි කියවා. ආයුධ කීයක්ද? තුනක් ඔසවලා ඉවරයි. අග්ගින් බ්‍රාහ්මණ ආදන්තෝ ආදෙන්තෝ යූපං උස්සාපෙන්තෝ පුබ්බේව යඤ්ඤා ඒවං චිත්තං උප්පාදේති. ගිනි දැල්වන්න ඉස්සෙල්ලාම, යාග ස්තම්භය ඔසවන්න ඉස්සෙල්ලාම පුබ්බේව ඒවන් චිත්තං උප්පාදේති, මේ වගේ සිතක් උපදවනවා කියනවා. කොයි වගේ සිතක්ද? එත්තකෝ උසබෝ භඤ්ඤන්තෝ යඤ්ඤත්තාය. භංග කරලා දානවා කියලා අහලා තියෙනවද වචනයක්? ඈ අහලා තියෙනවනේ. භංග කරලා දානවා කියලා පොඩ්ඩක් ඔය පරණ කට්ටිය පාවිච්චි කරනවා තාම. බංග වෙලා යන්න කියන්නේ. ආ? ඕ ඒ කියන්නේ මරණවා කියන එක. විනාශ කරලා දානවා කියන්නේ. බංග වෙලා යන්න ඕන කියන්නේ. පරණ පොත්වල තියෙනවා. එතකොට මරණවා කියන එක, විනාශ කරනවා කියන එක. එතකොට පළවෙනියටම හිතනවා කියනවා එත්තකා උසභා භඤ්ඤන්තු යඤ්ඤත්තාය. යාගේ පිනිස මෙච්චර සත්තු උසභා මෙච්චර ශ්‍රේෂ්ඨ ගවයෝ මරන්න ඕනා කියලා හිතනවා කියනවා. යාගයට පෙරම ගිනි දැල්වන්න පෙරම ඊගාවට යාගස්තම්භය ඔසවන්න පෙරම මෙච්චර වස්සෝ මරත්වා මරන්න ඕනා කියලා හිතනවා. මෙච්චර වැස්සියෝ මරන්න ඕනා කියලා කලින්ම හිතනවා. මෙච්චර එළුවෝ මරන්න ඕනා කියලා හිතනවා. මෙච්චර බැටළුවෝ මරන්න ඕනා කියලා හිතනවා. දැන් ඕගොල්ලොත් යාග කරනවනේ. ඒ කියන්නේ අපේ වචනෙන් කියනවා නම් මොකද්ද? දන් දෙනවනේ. දැන් දානයක් දෙන්නේ ඉස්සෙල්ලම හිතන්න ඕනේ නැද්ද අපි? හිතනවනේ මේ විදිහට මෙච්චර ස්වාමීන් වහන්සේලා වඩම්මන්ට ඕන, අහවල් දවසේ පින්කම කරන්ට ඕන, මෙව්වා සූදානම් කරන්ට ඕන කියලා හිතනවනේ නේ. මෙයත් හිතනවා. මොකද්ද හිතන්නේ? එයා හිතන්නේ මෙච්චර ගවයෝ මරන්ට ඕන, මෙච්චරක් වැස්සියෝ මරන්ට ඕන, මෙච්චරක් උසබියෝ මේ වස්සෝ මරන්ට ඕන, එළුවෝ මරන්ට ඕන, බැටළුවෝ මරන්න ඕනා කියලා හිතනවා. තාම මෙයාගේ ගින්න දැල්ලුවෙත් නැහැ. යාගස්තම්භයේ සෙව්වෙත් නැහැ. එතකොටම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එතකෝ භඤ්ඤත සෝ පුඤ්ඤං කරෝමි අපුඤ්ඤං කරෝති. සෝ කියන්නේ ඔහු පින් කරනවා කියලා හිතලා මොනාද කරගන්නේ? අපුඤ්ඤං කරෝති, සිතින් පවක් කරගන්නවා කියනවා. කුසලං කරෝමීති අකුසලං කරෝති, කුසල් වඩනවා කියලා හිතලා අකුසල් වඩනවා කියනවා. සුග්ගති මග්ගං පරියෝසාමීති දුග්ගති මග්ගං පරියේසති. සුගති මග සොයනවා කියලා. පරියේසති පරියෝසාන පරියේසති කියන්නේ මොකද්ද? සොයනවා. සුගති මග හොයාගන්නවා කියලා හිතාගෙන දුගති මග සුගති මග්ගං පරියේසාමීති දුගති මග්ගං පරියේසති. සුගති මග හොයාගන්නවා කියලා හිතලා දුගති මග සොයාගන්නවා කියනවා. අග්ගිම් බ්‍රාහ්මනාදෙන්තෝ යූපං උස්සාපෙන්තෝ පුබ්බේව යඤ්ඤං ඉමම් පඨමං මනෝ සත්තං උස්සාපේති. කලින් කීවේ තීනි සත්තානි උස්සාපේති. දැන් කීවේ මොකද්ද? දැන් වදාලේ පඨමං මනෝ සත්තං උස්සාපේති. පළවෙනි මනස නම් වූ ආයුධේ. තේරුණේ? එතකොට බලන්න මේක කොයි දැන් අපේ හිතේ ඔය මනස කියන මේ මනස මුල් වෙලා අකුසල් හට ගන්නවාද නැද්ද? හට ගන්නවා. එතකොට රැස් වෙලා ඉවරද නැද්ද? රැස් වෙලා ඉවරයි. මට මතක හැටියට තියෙනවා අලගද්දූපම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය 1 භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පින් කරන්න ඕනේ නැහැ කියනවා. ඒ කියන්නේ පින් කරන්න එපා කියලා නෙමෙයි. පින් කරන්න ඕනේ නැහැ කියනවා. පිනක් කරන්න ඕනා කියලා හිතක් උපද්දෝපු පමණින් ඒකටත් පිනක් රැස් වෙනවා කියනවා. පිනක් කරන්න ඕනා කියලා හිතක් උපද්දෝපු පමණින් පිනක් රැස් වෙනවා කියනවා. එහෙව් එකේ හිතක් උපද්දෝපුවම එහෙම වෙනවා නම් එහෙව් එකේ පිනක් කරනවා කියන එක ගැන කවර කතාද කියලා එවුවා. දෙන්නේ. එතකොට බලන්න එහෙනම් අනිත් පැත්ත. පව කරන්න ඕනේ නෑ. පව කරන්න ඕනා කියලා හිත උපද්දවද්දී මොකද වෙන්නේ? පව අකුසලේ රැස් වෙලා ඉවරයි. අර එක දේශනාවක් තියෙනවා මං කලින් මතක් කළා. ඕම් කුමාරයෙක් හිටියා. මෙයා යද්දී දැක්කා මේ දොළක් ගාවින් අස්සය කරත්තේ යනවා. රහතන් වහන්සේ නමක් සුන්දර ශරීරයක් තියෙන රහතන් වහන්සේ නමක් පැම් පහසු වෙලා මේ සිවුර නැතුව ඇඟ වේලෙනකන් ඉන්නවා. දැන් ඒ කාලේ ඒකේ සමාජයේ ස්වභාවය ඒ කාලේ පින්වත්නි මේ ගඟෙන් කොහෙන් නැවත් මේ රෙදි කඩක් ඇඳගෙන පැම්පහසු වෙන සිරිතක් තිබිලා නෑ. අර එක විනය පිටකේ තියෙනවා එක තැනක මේ වැස්සක් වහිනවා. වැස්සක් වහිද්දී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ බලන්න භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය මහන් මේ වැස්සක් වහිනවා. භාග්‍යතුන් වහන්සේ ගන්ධ කුටිය තුල ඉඳගෙන වැඩ ඉඳගෙන දේශනා කරනවා මහණෙනි මේ භද්‍ර කල්පේට මුළු දඹදිව තලයේටම එකසරේ වහින අවසාන වැස්ස මෙයයි. බලන්න අපි සරණගේ ශාස්ත්‍රඥ වහන්සේ සුළුපටු කෙනෙක්ද? එතකොට අපි දන්නවද දැන් මෙහාට වහිනකොට මේ වැස්ස කොළඹට වහිනවද? මේ වැස්ස ගාල්ලට වහිනවද කියලා අපි දන්නවද? අපි දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දඹදිව තලයේටම මේ භද්‍ර කල්පේට මුළු දඹදිව තලයේටම එකසරේ වහින අවසාන වැස්ස මෙයයි. දැන් අපි පහදින්න ඕන එහෙමයි. ධර්මයේ ඉගෙන ගන්නේ නැතුව පින්වත්නි ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි පාදින්න පුළුවන් කමක් නැහැ. ඇයි? ධර්මයේ වනාහි ශාස්ත්‍රූන් වහන්සේයි අපිට දැන් ඉන්න. දැන් මං කලින්ම කියලානේ පටන් ගත්තේ මතකද? දැන් අපේ ශාස්ත්‍රූන් වහන්සේ කවුද? මේ ධර්මයේ විනය. එතකොට දේශනා කරනවා මහණෙනි මේ දුර්ලභ වැස්සක් මේ අවසාන වැස්සක් මේ මේ වැසෙන පැම්පාසුවෙන්ට කීවා නාන්ට කීවා. ස්වාමින් වහන්සේලා ඔක්කොම සිවුරු මේ බහා තබලා දැන් වැස්සේ පැම්පාස් වෙනවා. ඔය අතර විසාකා උපහාසිකාව තමන්ගේ සේවිකාවට කීවා මේ ගිහිල්ලා දානෙට කී නමක් ඉන්නවද කියලා කතා කරගෙන ඉන්න කීවා. දැන් තමන්ගේ මෙහෙකාරිය විසාකාවගේ මෙහෙකාරියෙද්දී ඇවිල්ලා බැලුවා. අනේ ස්වාමීන් වහන්සේලා නැහැ. ස්වාමීන් වහන්සේලා වෙනුවට මේක නිගණ්ඨයෝ පිරිසක් ආරක් කරගෙන. එයා එහෙම තමයි හිතුවේ. ඇයි ඒ කාලේ නිගණ්ඨ දහමක් තිබුණනේ. ඒගොල්ලෝ ඇඟේ නූල් පොටක්වත් නැතුව තමා ඉන්නේ. අඬාගෙන ගිහිල්ලා විසාකාවට කීවා මේ ස්වාමීන් මේ විසාකාවෙනි හරි වැඩේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේවයි ස්වාමීන් වහන්සේලාවයි එළවලාද කොහෙද නිගණ්ඨයෝ මේක අල්ලගෙන කීවා. විසාකාව කලබල නැතුව වැස්ස පායනකන් ඉඳලා ආපහු ආවා. ඇවිල්ලා බලද්දි දැන් වැස්ස පායලා ස්වාමීන් වහන්සේලා පැම්පාසු වෙලා ඉවරයි. මෙන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එතකොට තේරුණා මොකද උනේ කියලා. ආන් විසාකාව ඊට පස්සේ ඉල්ලීමක් කරා ස්වාමීනි එහෙනම් වැසිසලු අඳින්ට කියලා පනවන්ට. ආන් එතනින් තමයි පැනෙව්වේ. තේරුණේ වැසිසලු පැනෙව්වේ ආන් එතනින් බුදුරජාණන් වහන්සේ. එතකොට මේ දේශනාවේ තියෙනවා පුඤ්ඤං කරෝති අකුසලං කරෝමි මනෝසත්තං උස්සාප. එතකොට මනස නම් වූ සැත මෙයා ඉස්සෙල්ලාම ඔසවා තබනවා කියනවා. මනස ඔසවනවා. එතකොට මං කියන්නේ කවුගේ දැන් ඒ කාලේ අර ස්වාමීන් වහන්සේව දැකලා ඉවරලා අර දෝලාවේ යන කරත්තෙන් යන කුමාරයා මනස නැමැති සතේ සෙව්වා. මොකක්ද හේතුවේ අර ස්වාමීන් වහන්සේ පැම්පාසු වෙලා ඇඟ වේලෙනකන් දිය සිඳෙනකන් ඉවුරේ ඉඳෙද්දී ඒ ස්වාමීන් වහන්සේගේ රූපය දැකලා අනේ මේ කෙනා මගේ බිරිඳ වුණා නම් කියලා හිතුණා කියනවා. ඒ මනසේ සිතවිල්ලම පහළ වෙද්දිම පුරුෂ භාවයක් හැටියට පුරුෂයෙක් හැටියට හිටපු ඒ කුමාරයා ඒ වෙලෙම ස්ත්‍රියක් වුණා කියලා. තේන්නේ? ඊට පස්සේ හීන්සිරුවේ ලැජ්ජාවටම කරත්තෙන් බැහැලා කෙලේ පෙන්නා. වෙන කරන්න දෙයක් නැතිකමට. ආන් එතකොට බලන්න මේ මනස කියන එක ගුණවතුන් උදෙසා උස්සනකොට වැරදි ආකාරයෙන් කොහොමද ඇද්ද? තේරුණේ? එතකොට ඒකනේ භාග්‍යතුන් වහන්සේ නමකට රහතන් වහන්සේ නමකට මහා සංඝ රත්නයට යමක් කරනවා කියලා හිතින් හිතද්දිම ඒකේ පින මහත්ඵල මහානිසංස වෙන්නේ. එතකොට පව කියන එකත් එහෙමම තමයි. දැන් මෙච්චර සත්තු මරත්වා මෙච්චර එළුවෝ මරත්වා කියලා හිතද්දිම මනස නම් වූ පළවෙනි සෙත ආයුධය උස්සලා ඉවරයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින් කරනවා කියලා පව් කරගන්නවා කියන. කුසල් කරනවා කියලා අකුසල් කරගන්නවා. සුගති මාර්ගයේ සොයනවා කියලා දුගති මාර්ගයේ සොයා ගන්නවා. ඊගාවට දේශනා කරනවා පුනච පරම් බ්‍රාහ්මන අග්ගින් ආදන්තෝ යූපං උස්සාපෙන්තෝ පුබ්බේව යඤ්ඤං ඒවං වාචං භාසතේ. ගිනි දල්වන්න පෙරම ඊගාවට යාගස්තම්භේ ඔසවන්නට පෙරම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහේ වචනයක් කියනවා කියනවා. මොකක්ද කියන වචනේ? මෙපමණක් වුසභියෝ මරත්වා. දැන් කලින් කරේ මොකද්ද? හිතුවා විතරයි. හිතද්දිම රැස් වුණා. හිතද්දිම රැස් වුණා. හිතූ පමණින් රැස් වුණා. දැන් හිතලා ඉවර වෙලා තමන්ගේ බිරිඳ ගාවට හරි කාගාවට හරි කියලා ගැවිලා කියනවා මේ මට මේ හරි જાතිය පිනක් කරන්න හිතුණා නේ කියනවා. තෙන්න අපි මෙහෙම මේ කරදර ටික දුරු වෙන්නයි කියලා හිතාගෙන අපිට මේ සුගතිය ලැබෙන්නයි කියලා හිතාගෙන මහත්ඵල මහානිසංස වේවා කියලා හිතාගෙන අපි මෙච්චර මරමුද කියලා අහනවා. යාගයක් කරමුද කියලා අහනවා. දැන් බලන්න පින්වන්නේ ඔබට ලැබිලා තියෙන සම්පත සුළුපටුද? සුළුපටු නෑ. මේ જાතියේ පින්කම් අතටත් කරනවා. මේ જાතිය විතර නෙමේ මිනිස්සු විලි දෙනවනේ අදට. යාගක දැන් මෙහි ඇහෙන්නේ බිල්ලක් දෙනවා කියලා ඒ යාගයක් කරනවා තමයි. තේරුණේ? එතකොට මේ જાතියේ මිනිසුන්වත් මරනවා. ඒ කාලෙත් සිද්ධ වෙලා තියෙනවා. අදත් මේ ලෝකේ තාමත් සිද්ධ වෙනවා. දැන් ඔන්න වචනයෙන් කියනවා මෙච්චර හරක් මරත්වා, මෙච්චර උසබයෝ මරත්වා, මෙච්චර වැසියෝ මරත්වා, මෙච්චර එළුවෝ මරමු, මෙච්චර බැටළුවෝ මරමුයි කියලා වචනයෙන් කතා වෙනවා. කතා වෙලා දැන් මේ යාගි කරන්න පුළුවන්ද ඔය ටික එකවත් සැරයක් කතා කරලා? බෑ. ඉස්සෙල්ලා තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක කතා කරන්න ඕන. ඊට පස්සේ තමන්ගේ කාර්ය කරන ඇමතිවරු සේවකයොත් එක්ක කතා කරන්න ඕන. ඊට පස්සේ දාසයෝ, මෙහෙකරුවෝ, කම්කරුවෝ ඔක්කොම ගමේ කට්ටිය. දැන් මේ සුළුපටු යාගයක් ඈ. 500ක් කරක් බලා ගන්න 500ක් ඕනනේ. එතකොට මෙතන ඔක්කොම 2500ක් නේ. එතකොට මේ තමන්ගේ සේවකයෝ ඔක්කොම පිරිස රැස් කළා. ආයේ කියන්න ඕන. ආයේ කියන්න ඕන. එතකොට මොකද්ද ඔසවන්නේ? වචනේ නම් වූ ආයුධය ආයේ ඔසවනවා. ආයේ ඔසවනවා. කාටද කොටා ගන්නෙ? හිතන්නේ අනුන්ට කොටවා ගන්නවා කියලා. කාටද කොටන්නේ? වචනයෙන් කොටාගන්නේ තමන්ටමයි. වෙන කෙනෙකුට නෙමෙයි, තමන්ටමයි කරගන්නේ. ඊගාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඕක තමා කියනවා ඉදන් දුතියන් වචී සත්තං උස්සාපේති. ඕක තමයි දෙවන වචනේ නම් වූ සැත ආයුධය ඔසවනවා කියනවා. තේරෙන්නේ? දැන් අර තේරෙන්නේ මේ අශෝකමාලා. තේරෙන්නේ? දැන් ගොඩාක් සසරේ පින් කරපු කෙනෙක්, සුන්දර රූපයක් සහිතව උපන් කෙනෙක්. කොහෙද උපන්නේ? මොන කුලයේද? සැඩොල් කුලයේ. අම්මට විරුද්ධව වසලි කියලා කීවා කියනවා. තේරුණේ? ගෙවාගෙන ආපු සසරේ අම්මට විරුද්ධව වසලි කියලා කීවා කියනවා. ඊළඟ දවසේ තමන් කොහෙද? තමන් වසල කුලේ. ඒ වසල කුලේ කියන එක පින්වන්නේ දැන් ඔබට තේරෙන්නේ නැහැ. ඒ කාලේ ඔබ කියවලා බලන්න මේ මට මතක හැටියට වැලිවිට සංඝරාජ සමයේ එහෙම නැත්තම් තියෙනවා මේ එදාල හෙළදිව කාගේද ඒක? රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව පොතේ තියෙනවා. ඒ කාලේ කුලකතුන්ට දඬුවම් දෙද්දී එක්කෝ කැමති වෙන්න ඕනා කියනෝ ගිලිලා මැරෙන්න. වැලි කොට්ටයක් බැඳිලා ගිලිලා මැරෙන්න. එහෙම නැත්තම් කැමති වෙන්න ඕනා කියනෝ රොඩි කුලයට පිටත් වෙන්න. වසල කුලයට පිටත් වෙන්න. එතකොට ඒ වසල කුලෙන් තමයි බාරගන්නේ ඒ කුල කාන්තාවව. එතකොට වසලියක් හැටියට ඉන්න ඕනා. ඒ වසලයොත් එක්ක බුදියන්ට ඕනා. ඒ වසලයන්ගේ දරුවෝ හදන්න ඕනා. එතකොට ඒ කුලකතුන් කැමති වෙනවා කියනෝ ගිලිලා මැරෙන්න. ගිලිලා මැරෙන්න කැමති වෙනවා කියනවා. කවදාකවත් වසල කුලයට යන්න කැමති වෙන්නේ නැහැ කියනවා. එතකොට ඒ තරම් නීචයි ඒ කාලේ තිබ්බ වසල කුලය කියන එක. තේරුණේ? එතකොට ආන් ඒ කුලේ ගිහිල්ලා උපන්නා කියනවා. වචනේ නැමැති ආයුධේ කලින් ජීවිතයකදී මවට විරුද්ධව ඔසවපු නිසා. තේරුණේ? එතකොට බලන්න මේ ආයුධේ කොයිතරම් දුරට කැපෙනවද කියලා. මේ ජීවිතෙත් කපාගෙන පරලෝ ජීවිතෙත් කපාගෙන සමහරලාට මේ සසරෙන් ඈතර වෙන තාක්ම ඒ ආයුධේ මෝහත තියෙනවා කපාගත්තු එකේ. තේරුණේ? තමන් එතකොට මතක තියාගන්න ඕන තමා විසින් කව කපා ගන්නවා කියලාද තමාවම කපා ගන්නවා කියලා තේරෙන්න ඕන. ඊගාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුණජ පරම් බ්‍රාහ්මණේ මං ආයිත් කියලා දෙන්නා. අග්ගින් ආදෙන්තෝ යූපං උස්සාපෙන්තෝ පුබ්බේව යඤ්ඤා සයම් පඨමං සාරම්භති උසබේ භන්තුං යඤ්ඤත්තාය. මං කිව්වේ භන්තුං කියන්නේ භංග කරලා දානවා, මරලා දානවා. මෙතන තියෙන්නේ පඨමං සාරම්භති. තමන් තමා කියනෝ මුලින්ම පටන් ගන්නෙ, ආරම්භ කරනවා කියලා කියන්නේ. තේරුණාද? දැන් අපි හිතමු ඕගොල්ලෝ දානයක් ලෑස්ති කරපුවම ඉස්සෙල්ලාම බෙදන්න පටන් ගන්නෙ කවුද? තමන්නේ. ඉස්සෙල්ලාම දැන් දාන ගෙනාපු කට්ටිය එන්න දාන බෙදන්න කියපු ගමන් කවුද ඉස්සරහට පනින්නේ? ඉස්සෙල්ලාම පනින්නේ මහත්මයා. එයා තමයි මූලිකත්වය අරගෙන මේක ඉස්සෙල්ලාම බෙදන්න එන්නේ. යාගෙදිත් ඉතින් ওই විදිහම තමා යාගේ සත්තු ටික කොහොම ලෑස්ති කරයි පස්සේ ඉස්සෙල්ලාම ඊට පස්සේ තමයි සත්තු ටික මැරුවයි පස්සේ තමයි ගිනි පුදන්න තියෙන්නේ. ඒ සත්තුන්ග ටිකව ගින්නට දදා පුලුස්සනවා ස්තම්භයේ වටේ තියලා. තේරුණා? ස්තම්භයට තමයි ගැට ගහගන්නේ. එතකොට මේ ඉස්සෙල්ලාම කඩුව අරගෙන යාග පිටියට බහින්නේ තමන්. එතකොට අනිත් හැමෝටම ඉස්සෙල්ලා කය නම් වූ ආයුධය තමන් ඔසවනවා කියනවා. එතකොට එයා විසින් තමන්ට මහන්සි වැටෙනකන් ගවයෝ මරනවා. තමන්ට මහන්සි වැටෙනකන් වැස්සියෝ මරනවා, වස්සෝ මරනවා, එළුවෝ මරනවා, බැටළුවෝ මරනවා. ගහගෙන හයියක් තියෙන කෙනා යනවා. තේරුණේ? සමහර රටවල් වල තියෙනවා ගෙදර ඉන්න ප්‍රධානියාට පණ නැහැ බෙල්ල කපා ගන්න සතාගේ. තේරුණේ? එතකොට එයා කරන්නේ කුලියට කෙනෙක්ව ගන්නවා. දැන් ඔබ මම මේ කියලා දෙන්නේ ඔබට තියෙන වාසනාව. දැන් ඔබ දැකලා තියෙනවා නේද? අර ඔය සිංහල අවුරුද්ද 10ට එහෙම අපේ රූප පෙට්ටියෙන් පෙන්නනවා රටේ නායකතුමා කිරිබත් කනවා. පෙන්නනවාද නැද්ද? පෙන්නනවානේ. ඔය වගේම ඔය අන්‍යාගමික රටවල් වල සමහර පින්කම් කියලා කරන දේවල් තියෙනවා. එදාට හැම ගෙදරකම සතෙක් කපනවා. තේරුණේ? කපලයි වෙලා සාලේ ඒ ඔළුවේ ලේ අරගෙන ඔක්කොම ගානවා. හරිද? එතකොට ඒ රටේ ඔය රූපවාහිනියෙන් ඉස්සෙල්ලාම පෙන්වන්නේ ඒ රටේ නායකයා සතා කපනවා. එක මොහොතේ ඇයි නැකත්නේ? එක වෙලාවට එක මොහොතේ රටේ නායකයා ගෙල කපනවා සතාගේ. ඒ මොහොතේම රටේ ඉන්න මිනිස්සු කොහොම කපන්න පටන් ගන්නවා. තේරුණේ? එතකොට නගරවල් වල තියෙනවනේ apartments, තට්ටු නිවාස. ඒ හැම තට්ටු නිවාසෙකමත් කපනවා. ශාලේ මැද තියාගෙන. ඒ රට කොහොමද? තේරෙනවද කියන එක? ඒකට මන් දන්න එක මහත්තයෙක් කිව්වා ඒ වෙලාවට දැන් මා සත්‍යයක් කීවා. එයි හැම තැනමම සත්තු මරලතෝ නිදෙනවා. දැන් ඔබ බලන්න එතන උපන්න නම් ඔබ එතන උපන්න නම් කොහොමද? ඔබත් ඕක කරනවාද නැද්ද? කරනවා. දැන් බලන්න ඔබට මේ ලැබිලා තියෙන වාසනාව. තව ඉතින් පතනවා. මීට වැඩිය පෝසත් විදිහට මීට වැඩිය හොඳට ජයට උපදින්න. තේන්නේ? ඒකට කියනවා ඒ සද්දේ අර සමහර අය කියන්නේ සුනාමිය එන වෙලාවේ ඇහිච්ච සද්දේ අවුරුදු ගාණක් නින්දිනුත් ඇහෙනවා කියනවා. ඒ මර ලතෝනිය අර සත්තු එක නැකතට දහස් ගාණක් කපන සද්දේ මේ මර ලතෝනිය දිවි ඇතිතාක් සමහරුන්ට මතක් වෙනවා. එතකොට පාරට බැහැලා ගියේ බලපුවාම ෆ්ලැට් එකේ ඉඳලා පාර බලපුවාම පේනවලු දැන් වයසක මිනිස්සු ඉන්න ගෙවල් වල සතා කපා ගන්න බෑ කියලා මං කිව්වේ. එතකොට කුලීකාරයෝ එක අතක ලේ වැකුණු කඩුව අනිත් අතේ කඩුව මුවහත්තියේ තියා යන පීර. කඩුවයි පීරයි අතුල්ල කඩුව කරකෝ ගියක් ගානේ යනවා. ටවුන් එක මැද පේනවලු. කවුද? කුලීකාරයෝ. දැන් අපේ ওই පාරේ යන්නේ වෙලෙන්දු මාළුකාරයෝ පාංකාරයෝ පාම්පාංකී කියන්නේ ඒ වගේ අර කඩුවයි පීරයි ලෙලව පාරේ කුලීකාරයෝ ඇවිදිනවා කියනවා. මොනවාද මේ කරන්නේ? පින් කරනවා කියලා හිතලා පව් කරනවා. කුසල් වඩනවා කියලා හිතලා අකුසලේ වඩනවා. සුගති මඟ හොයනවා කියලා දුගතිය සොයනවා. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ බ්‍රාහ්මණය ඔය තුන්වෙනි ආයුධේ ගින්න දල්වන්න පෙරම යාගස්තම්භේ ඔසවන්න පෙරම ඔය කෙනා ඔසවනවා කියනවා. ඊගාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය ගිනි තුනක් තියෙනවා. තයෝ මේ බ්‍රාහ්මණ අග්ගි පහතබ්බා පරිවජ්ජේතබ්බා නසේවිතබ්බා. බ්‍රාහ්මණයේ ගිනි තුනක් තියෙනවා. ඒක බහා තබන්න ඕන, නිවල දාන්න ඕන. පරිවජ්ජේතබ්බා දුරලලා දාන්න ඕන, ප්‍රහාණය කරලා දාන්න ඕන. නසේවිතබ්බා ඒක නොසෙවිය යුතුයි, ආශ්‍රය නොකළ යුතුයි. බ්‍රාහ්මණය කතමේ තයෝ මොනාදේ සේවනයේ නොකළ යුතු, බැහැර කළ යුතු, නිවා තැබිය යුතු, දුරලිය යුතු ගිනි තුන. බ්‍රාහ්මණය රාගක් ගිනි, දෝසක් ගිනි, මෝහක් ගිනි. රාගයයි ද්වේෂයයි මෝහයයි නැමැති ගිනි නිවල දාන්න ඕන. ඒක පත්තු කරන්නට හොඳ නෑ. ඒක සේවනය කරන්න හොඳ නෑ. සේවනය කරනවා කියන්නේ ඒ ගින්න ආශ්‍රය කරනවා. ඒක ආශ්‍රය කරන්නට හොඳ නෑ. කස්මා ඡායම් බ්‍රාහ්මන රාගගිනි පහතබ්බෝ පරිවාජ්ජේතබ්බෝ නසේවිතබ්බෝ. බ්‍රාහ්මනේ ඇයි මම මේ රාගගින්න සේවනය කරන්නට එපා කියන්නේ? බාතබණ්ඩ කියන්නේ දුරලලා දාන්ටාය කියන්නේ මොකද්ද? රත්තෝකෝ බ්‍රාහ්මන රාගේ නබිබූතෝ. රාගයෙන් රත් වෙච්චි, රත්තෝ කියන්නේ රත් වෙනවා. රාගයෙන් රත් වෙච්චි කෙනා කයින් දුසරිතේ දෙන්න පටන් ගන්නවා. මනසින් දුස්චරිතේ දෙන්න පටන් ගන්නවා. ඊගාට වචනයෙන් දුස්චරිතේ දෙන්න පටන් ගන්නවා. ඒකල්ලා නපුරු ගති ඇති විසවෝ පවතින නිරේට වැටෙනවා. එහෙන් මම රාගකින්න තස්මායන් රාගගිනි පහතබ්බෝ. ඒ නිසා මම රාගගින්න ප්‍රහාණය කරන්නට කියනවා. බහා තබන්නට කියනවා. සේවනය කරන්නට එපා කියනවා. දැන් ඔබ නිකන් කල්පනා කරලා බලන්න, රාගය කියන්නේ ගින්නක් නොවේද? ගින්නක්. එතකොට මේ කුසල් කියලා දෙයක් තියෙනවා, කුසල් කියලා දෙයක් තියෙනවා කියලා දන්නේ නැති සත්‍යයා මේ ගින්නෙන් කැමැති විදිහට රත් වෙන්න කැමැතිද නැද්ද? කැමැති. ඒකට පිච්චෙන්න කැමැති. මේක හරියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ වගේ කියනවා. මේක කාමයට වදාළ උපමාවක්. කුෂ්ඨ රෝගියාගේ කුෂ්ඨේ වගේ කියනවා. මොකක් වගේද? කුෂ්ඨ රෝගියාගේ කුෂ්ඨේ වගේ කියනවා. කුෂ්ඨේ කසන්න පටන් ගත්තම සැපයිද නැද්ද? සැපයි. මේ කට්ටිය හිමීට දැන් කකුලේ හරි කොයි හරි තියෙද්දි හිමීට ඇඟිල්ලෙන් කොනහ කස ඉන්නේ. ඉන්නවනේ. ඉන්නවා. සැපයක් තියනවාද නැද්ද? තියනවා. දැන් කසහාගෙන ගියායි පස්සේ මොකද වෙන්නේ? තුවාල වෙනවා. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? දැවිල්ල. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? දැවිල්ල. ඊගාවට ඒ කාලේ තිබෙනවා කුෂ්ඨය කියන එක තවනවා. ඒක දේශනාවේ සමහර තැන්වල හම්බෙනවා. තවනවා කියන්නේ පොල්ලෙල්ලෙන්. පොල්ලෙල්ල ගින්නට අල්ලලා අර කෙඳි තියෙන පැත්ත නෙමේ, පොත පිටපැත්ත, ඇතුල් පැත්ත නෙමෙයි, ඇතුල් පැත්ත පත්තු වෙනවනේ. පිටපැත්ත ගින්නට අල්ලලා රත් කරලා වෙලා ආයි තියෙනවා. තිබ්බම පොඩ්ඩක් සනීපයි. කුෂ්ඨේ තවද්දි සනීපද නැද්ද? සනීපයි. ඒ වුණාට ටික වෙලාවක් ගියාම පිච්චෙනවා. ඊට පස්සේ අරක අයින් කරලා ආයි හිමීට අත ගගා ඉන්නවා. දැන් වේදනාව නිවෙන්නේ. රාග ගින්න ඔය වගේ කියනවා. කාමයේ කියන එක ඔය වගේ කියනවා. ඊට පස්සේ මෙලවත් වැරදි කාම සේවනයේ යෙදිලා දැන් ඔබට අහලා ඇතිනේ අර ඉසිදාසීගේ කතාවනේ. ආත්ම භාව 7කට කලින් රන්කරුවෙක් වැරදි කාම සේවනයේ යෙදුණා. ඊළඟ ජීවිතේ නීරේ. ඊළඟ ජීවිතේ වඳුරෙක්, වඳුරු පැටියේ. එතන දුක් විඳලා මලා. ඊළඟ ජීවිතේ හරක් බැටියෙක්. එතන දුක් විඳලා මලා. ඊළඟ ජීවිතේ නපුංසකේ. එතන දුක් විඳලා මලා. ඊළඟ ජීවිතේ දැරිවියා. එතන දුක් විඳලා මලා. අර එක ජීවිතයක රාගය නිසා කරගත්තු පව් ටික ගෙවෙන්න. ඒ හින්දා රාගය කියන්නේ පිච්චෙන එකක්. ඒකෙන් බොහෝ කාලයක් අයහපත පිණිස, මේ අහිත පිණිස පවතිනවා. ඊගාවට දේශනා කරනවා බ්‍රාහ්මණයේ දෙවෙනි ගින්න මම අත්තල යුතුයි කියන්නේ, බහා තැබිය යුතුයි කියන්නේ, සේවනය නොකළ යුතුයි කියන්නේ ද්වේෂ ගින්න. මොන ගින්නද? ද්වේෂ ගින්න. බලන්න දැන් අපි හිතන්නේ අපි මෙච්චර කරද්දි බලන්නකෝ මේ මිනිස්සයා අපි ගැන මේ විදිහට කටයුතු කරනවානේ කියලා අපිට හිතෙනවාද නැද්ද? අහවලා අපිට දේශසහගතව කටයුතු කරනවා කියලා. නිකන් හිතලා බලන්න, භාග්‍යතුන් වහන්සේ ගැන දේශසිතක් තිබුණොත් අය හිටියාද නැද්ද? හිටියානේ. ඉතින් මෙච්චර ගුණ ඇති, මේ තරම් දුටුවම පහදින. අර එක තැනක තියෙනවා මට මතකයි, මේ සිටුවරේ ගැන නාග වනයේ ඉඳෙද්දී ඒ සිටුවරයා බීලා හිටියේ කියනවා. දැන් ඔය තියෙන සීහ සේනාධිපති උග්ග සිටුතුමා, හත්තිගාමක උග්ග මට මතක ඇටියට. එතකොට එතුමා මේ බීලා හිටියේ කියනවා. තථාගතයන් වහන්සේව යම් දවසක දැක්කද ඒ දුට්ටු පමණින් මගේ හිත පැහැදුනා කියනවා. වෙරි හිඳුනා කියනවා. ඒක එතුමා දේශනා කරනවා. එතුමාගේ ආශ්චර්ය අද්භූත කාරණාවක් කියනවා. තේරෙන්නේ? තථාගතයන් වහන්සේව යම් දවසක දුටුවද ඒ වෙලාවේ නාග වනේ මම ඕ සුරා මතින් හිටියේ. දුට්ටු පමණින් හිත පැහැදුනා, වෙරි හිඳුනා කියනවා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළා කියනවා. මම සෝතාපන්න වුණා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දුට්ටු පමුණින් වෙරහිඳුණා කියනවා. නමුත් දේවදත්තට උනාද? නෑ. මොකක් නිසාද? දේශයෙන් හිත වැහිලා තියෙන්නේ. ආන් ඒකනේ නීවරණ කියන්නේ. තේරුණේ? දේශයත් එකක් නේද? ඕ මේ හිත වහලා දානවා. නිවනට පැමිණෙන්න තියෙන අවස්ථාව වහලා දානවා දේශයෙන්. මේකේ දේශක් ගින්නට හවුණයි පස්සේ කයින් දුසරිතේජනවා, වචනෙන් දුසරිතේදෙනවා, මනසින් දුස්චරිතේදෙනවා. බොහෝ කාලයක් පව් රැස් කරගෙන අපාය නම් වූ, නිරේ නම් වූ, විනිපාත නම් වූ ස්ථානයේ පතිත වෙනවා. ඒ හින්දා මම ද්වේෂක් ගින්න අතහරින්න කියනවා. බ්‍රාහ්මණය ද්වේෂක් ගින්න ප්‍රහාණය කරන්නට කියනවා. ද්වේෂක් ගින්න සේවනය නොකළ යුතුයි කියනවා. නමුත් සමහර මෝඩ අයට නම් මේ දේශය කියන එක හරීම රසවත් දෙයක්. රසවත් දෙයක්. කොයින් හරි මේ වැලිකටයකින් හරි විදලා චුට්ටක් හරි රිද්දන්න පුළුවන් නම් සතුටුයි. නමුත් දන්නේ තමන් පුච්ච ගන්න කාවද? තමාවමයි. ඊගාවට දේශනා කරනවා බ්‍රාහ්මණය මෝහ ගින්න බොහෝ කාලයක් අහිත පිණිස මේ දුක පිණිස තියෙන දෙයක්. මෝහ ගින්න මේ මෝහය නිසා පින් කරනවා කියලා හිතලා ඉවරලා පව් කරගන්නවා. කයින් දුසරිතේ දෙනවා, වචනයෙන් දුස්චරිතේ දෙනවා, මනසින් දුස්චරිතේ දෙනවා. දැන් අර මං කිව්වේ අසමහර රටවල් වල ඒ උත්සව දවසට සත්තු මරනවා කියලා. මොකද්ද? මෝහය. 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 ඒ රටවල් වල තියෙනවා තවත් උත්සවයක්. ඒක මතක හැටියට මේ අසුරයාගේ පෙරහැරේ මිනිස්සු යනවා. චූටි බේත්තල වගේ, පුංචි පට්ටන් වගේ ආයුධ හැම පැත්තම කැපෙනවා. යන ගමන් ඔලුවට ගහ ගන්නවා. යන ගමන් පිටට ගහ ගන්නවා. යන ගමන් කකුලට ගහ ගන්නවා. යන ගමන් බඩට ගහ ගන්නවා. චූටි ළමයි ඔය අතරේ වඩාගෙන යනවා. අම්මලා තාත්තලා ඒ උත්සවේ උඩදදා එක් කරගෙන යනවා. පොඩි එකාගෙත් කෙස් ටික අයින් කරලා ඔළුව කපලා දානවා. මේ මනුලොව දැන් ඕගොල්ලෝ නම් අනේ කියනවා. දැන් ඒගොල්ලෝ පොඩි එකාවත් කපන්නේ අනේ කියලාද? නෑ. කැපුවේ නැත්තම් හොඳ නෑනේ කියලා. තේරෙන්නේ? ඒකට ඕගොල්ලෝ හිතන්නේ දෙවිවරු බලයිද? හැබැයි බලන කට්ටියක් ඉන්නවා. ලේවලට කැමති කට්ටිය. ලේවලට කැමති කට්ටිය නම් බලාවි. එතකොට ඒගොල්ලන්ගේ පස්සෙන් වැටෙන්නේ කවුද? එව්වට කැමති කට්ටිය තමා. යහපතක් වෙයිද? යහපතක් නම් වෙන්නේ නෑ. ආ මෝහය. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මම ඔය මෝහ තුන්ගින්න, රාගගින්න, ද්වේෂගින්න, මෝහගින්න අත්තල යුතුයි කියලයි දේශනා කරන්නේ. බ්‍රාහ්මණය තයෝකෝ බ්‍රාහ්මනාග්ගී සක්කත්වා, ගරුකත්වා, මානෙත්වා, පූජිත්වා, සම්මා සුඛං පරිහාතබ්බං කතමේ තයෝ. බ්‍රාහ්මණය ඔය ගිනි තුන අතහරින්න කියලා මං කීවට මොන ගිනි තුනද? රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න අතහරින්න කියලා මම කිව්වට තවත් ගිනි තුනක් තියෙනවා. ඒකට සත්කත්වා සත්කාර කරලා, ගරුකත්වා ගරු කරලා, මානෙත්වා බුහුමං කරලා, පූජිත්වා පූජා පවත්තලා, සුඛං පරිහාතබ්බං සුවසේ පරිහරණය කළ යුතු තව ගිනි තුනක් තියෙනවා. ඒ තමා ග්‍රහපතිය කතමේ තයෝ ඒ තුන කුමක්ද? ආහුනෙය්‍යක්කි ආහුනෙය්‍ය නැමැති ගින්න, ගහපතක් ගී ග්‍රහපති නැමැති ගින්න, දක්ඛිනෙය්‍යක් ගී දක්ෂිනාව නැමැති ගින්න. ඒ තුන කොහොමද සේවනය කරන්නට කියන්නේ? සක්කත්වා සත්කාර කරලා, ගරුකත්වා ගරු කරලා, මානිත්වා බුහුමන් දක්වලා, පූජිත්වා පුදලා, සම්මා සුඛං පරිහාතබ්බං සුවසේ පරිහරණය කරන්නට කියනවා. මොනාදේ ගිනි තුන? ආහුණක් ගෙයි, ගහපතක් ගී දක්ඛිනෙය්‍යක් ගී. ආහුණෙය්‍ය ගහපති දක්ඛින. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මොනාදේ? ආහුණක ආහුණෙය්‍යක් ගී කියන්නේ මොකද්ද? කතමෝච බ්‍රාහ්මනෝ ආහුණෙය්‍යක් ගී. මොකද්ද ඒ ආහුණෙය්‍යක් ගීය? අග්ගිය ආහුණග්ගිය ආහුණෙය්‍යක් ගී කියපුවම එතන ලොප් වෙලා තියෙන්නේ අග්ගී කියන එක තමයි අවසානයේට තියෙන. අග්ගී කියන්නේ මොනවාද? ගින්දර, ගින්න. ඉද බ්‍රාහ්මන යස්සතේ හොන්ති මාතාතිවා පිතාතිවා අයං උච්චති බ්‍රාහ්මන ආහුණෙය්‍යග්ගී. බ්‍රාහ්මණය මේ ලෝකයේ කෙනෙකුට ඉන්නවා නම් අම්මා කියලා කෙනෙක්, මේ ලෝකයේ කෙනෙකුට ඉන්නවා නම් තාත්තා කියලා කෙනෙක්. ආන් ඒ දෙදෙනා තමා කියනවා ආහුණෙය්‍ය නැමැති ගින්න. දේශනා කරනවා ඇයි ආහුණෙය්‍යක් ගී කියලා කියන්නේ? තංකිස්ස හේතු. ඇයි එහෙම මම දේශනා කරන්නේ? අතෝ භයම් බ්‍රාහ්මන ආහුතෝ සම්භූතෝ. බ්‍රාහ්මණය ඒ දෙන්න හින්ද තමා කියනවා මෙහාට ආවේ. ඒ දෙන්න හින්ද තමා කියනවා මෙහි සම්භූත උනේ. ඒ කියන්නේ පහළ උනේ. ඒ දෙන්න හින්ද තමා කියනවා මෙහාට එන්න ලැබුණේ. තේරුණේ? මෙහාට එන්නේ නැතුව අර මං අර කලින් කියපු කට්ටිය අතර ඉපදුනා නම් කොහොමද? එද්දිම මරලා දැම්මා නම් කොහොමද? තේන්නේ? එහෙනම් එන්න හම්බෙනවද? නෑ. ආන් ඒ හින්දා ඒ අයට සත්කාර ගරුකාර කරලා ඒ ගින්න පිදී යුතුයි කියනවා. කොහොමද? සත්කාර කරලා, ගරු කරලා, බුහුමන් දක්වලා, පූජා පවත්තලා, බොහෝ සුවසේ සුවයෙන් තබන්ට ඕනා කියනවා. සුවසේ දුකක් දෙන්නේ නැතුව පරිහරණය කරන්ට ඕනා කියනවා. දැන් මේ ගින්න මේ විදියට පුදන අය ගොඩක් ඉන්නවද? නෑ. එහෙමයි නෑ. අර වැලන්ටයින් දවසට සල්ලි දුන්නේ නැහැ කියලත් අම්මට කොටලා මැරුවේනේ. දැන් මේ ධර්ම දන්නවද ලෝකයේ අය? නෑනේ. ලොකු කෝන්තරයක් නම් කමන්නේ නෑනේ. කමන්නේ කියන්න බෑත්. නමුත් ඉතින් මහා මේ නීච ලාමක දෙයකට වැලන්ටයින් එකක් ගන්න, වැලන්ටයින් දවසට ප්‍රසන්ට් එකක් ගන්න. දැක්කනේ? දුර්භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නමුත් මේ ගින්න වරද්ද ගත්තොත් කවුද පිච්චෙන්නේ? ඕ. දැන් බලන්න ගින්නේ ස්වභාවය ප්‍රයෝජනයිද නැද්ද? වැරදිට ඇල්ලුවොත් මොකද වෙන්නේ? තේරුණේ? එහෙනම් දෙමව්පියන්ට උනත් වැරදියට සැලකුවොත් මොකද වෙන්නේ? පිච්චෙනවා. සලකව පරිහරණය කරන්න ඕනා කියන්නේ මේ ගින්න සත්කාර කරලා, ගරුකාර කරලා, බුහුමන් දක්වලා, පූජා පවත්තලා සුවසේ කරදරයක් නොකර පරිහරණය කරන්නට කියනවා. දෙවනි ගින්න තමා කියනවා බ්‍රාහ්මණය කතමෝච බ්‍රාහ්මන ගහපතක් ගී ඉද බ්‍රාහ්මන යස්සතේ හොන්ති පුත්තාතිවා ධාරාතිවා බ්‍රාහ්මණය කෙනෙකුට ඉන්නවා නම් පුත්තු කියලා කට්ටියක්. ධාරාතිවා දැන් මේක බමුණෙකුටනේ දේශනා කරන්නේ. එතකොට පිරිමි කෙනෙකුට දේශනා කරන නිසා එයාට අදාළ ටික තමයි මේ කියලා දෙන්නේ. බ්‍රාහ්මණය කෙනෙකුට ඉන්නවා නම් පුත්තාතිවා පුත්තු කියලා කට්ටියක්. ධාරාතිවා බිරිඳ කියලා අඹුව කියලා කෙනෙක්. දාසාතිවා දාසයෝ කියලා කට්ටියක්. පෙස්සාතිවා කියන්නේ මෙහෙකරුවෝ කියලා කට්ටියක්. දාසයෝ ඉන්නවා මෙහෙකරුවෝ ඉන්නවා. දාසයන්ගේ මෙහෙකරුවන්ගේ වෙනස මොකද්ද? දාසයන්ට පඩි දෙන්නේ නැහැ. මෙහෙකරුවන්ට පඩි දෙනවා. මෙහෙකරුවෝ කියලා කට්ටියක්. කම්මකරෝතිවා කම්කරුවෝ කියලා කට්ටියක්. දාසයන් වයි කම්කරුවෝයි. දාසයන්ට පඩි කෙවෙනවා. කම්කරුවන්ට කුලී කෙවෙනවා. බලන්න ඒ කොහොම වෙන වෙනම කියලා දීලා තියෙනවා. එතකොට දාසයෝ පුත්තු ඉන්නවා, අඹුවෝ ඉන්නවා, දාසයෝ ඉන්නවා, මෙහෙකරුවෝ ඉන්නවා, කම්කරුවෝ කියලා කට්ටියක් ඉන්නවනා. අයං උච්චති බ්‍රාහ්මණ ගහපතක්ගේ ගහ ගෘහපතියාගේ ගින්න ගහපති ගින්න මෙයයි. තස්මායන් ගහපති සක්කත්වා ගරුකත්වා මානිත්වා පූජිත්වා සම්මන් සුකම් පරිහාතබ්බෝ. මේ ගහපති ගින්නත් සත්කාර කළා, ගරුකාර කළා, පූජා පවත්තලා මේ පරිහරණය කරන්න ඕනා කියන. දැන් අපි දන්න සමහර මේ මහත්තුරු ඉන්නවා, ඒගොල්ලන්ගේ සේවකයෝ. ඒ සේවකයන්ට කොච්චර හොඳට සලකනවාද කියනවා නම් මට එක මේ පින්වතෙක් කිව්වා, අනේ ස්වාමීනි, අපි අහවල් මහත්තයා ගාව වැඩ කරන්නේ. මම වැඩට යන්න ඉස්සෙල්ලා එතුමාගේ පින්තූරෙට වැඳලා යන්න කිව්වා. මැරිච්ච කෙනෙක් නෙමෙයි, තාම පණ පිටින් ඉන්න කට්ටියගේ. තමන්ගේ ස්වාමියාගේ පින්තූරෙට වැඳලා යන්න කිව්වා. ස්වාමීනි, මගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. අපේ දරුවෝ 3 දෙනාත් ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා ඒ මපේ මහත්තයාගේ පින්තූරෙට වැඳලා යන්න කියනවා. එතකොට බලන්න, එතුමා, එතකොට ඒ කියන්නේ ස්වාමියා, ඒ සේවකීන්ට කොහොම මේ සලකනවා ඇතිද? තේරුණේ? මම දන්න එක මහත්මයෙක් හිටියා, පොල්ගහවෙල සීල භාවනා ප්‍රෝග්‍රෑම් එකට. එයාට ලොකු ෆැක්ටරි එකක් තියෙනවා. ඒ ෆැක්ටරි එකේ ඉන්න සියලු සේවකීන්ට එදාට නිවාඩු. ප්‍රෝග්‍රෑම් එක තියෙන දවසට, පොයේ දවසට නෙමෙයිනේ ඒක තියෙන්නේ. එදාට නිවාඩු. නිවාඩු මතිවට නිවාඩුවක් දීලා දවසේ පඩියක් දෙනවා. පඩියක් දීලා බස් එකකුත් දෙනවා. බස් එක දීලා කෑමක් දෙනවා. උදේ පාන්දරින් එකන් එද්දි මගදිම උදේ කෑම හොඳට කන්න දීලා එයා වෙනම හොටෙල් එකකට කියලා තියෙන්නේ. අහවල් වෙලාවට අපේ බස් එක එනවා, මේ කට්ටියට කිසි ප්‍රමාදයක් නැතුව කන්න දෙන්න ඕන. ඒ ඔක්කොටම කන්නක් දීලා එකන් ඇවිල්ලා ආපහු යද්දිත් ඔක්කොම ගිලම්පස ටික ඔක්කොම දීලා ඇරලෝනවා. නිවාඩුත් දීලා, පඩිත් දීලා, බස් එකකුත් දීලා, කන්නක් දෙනවා. මොකක් පිණිසද? සේවකීන්ට දෙන කරුණාව, සේවකීන්ට සුගතිය යවන්න තියෙන කැමැත්ත, සේවකීන්ට යහපතක් වේවා කියන අදහස. ඊගාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය 3වෙනි ගින්න තමයි දක්ඛිනෙයග්ගී. දක්ෂිනාව නම් ගින්නක් තියෙනවා. ඉද බ්‍රාහ්මණ තේ සමනා බ්‍රාහ්මනා මදපමානා පටිවිරතා කන්ති සෝරේච නිවිට්ටා ඒකමත්තානං දමෙන්ති ඒකමත්තානං සමෙන්ති ඒකමත්තානං පරිනිබ්බහපෙන්ති. මේ මදයෙන්, ප්‍රමාදයෙන්, මත්වීමෙනුත් කාමයන්ට වේවා, සුරාවෙන් වේවා, ඕන දෙයකින් මත්වීමෙන් සහ ප්‍රමාදයෙන් වැළකීච්චි ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ අය, සමහරු අය දමෙන්ති, ඇස කන නාසය දිවකය මනස කියන ඉඳුරන් දමනය කරන අය. ඒකමත්තානන් සමෙන්ති සමහර අය මේ තමන්ගේ චිත්තසංතානය සංසිඳුවන අය. ඒකමත්තානම් පරිනිබ්බාපෙන්ති සමහර අය පිරිනිවනට පත්වෙන අය. අයං උච්චති බ්‍රාහ්මණ දක්ඛිනේ යග්ගී. ඒක තමා කියනෝ දක්ෂිනාව නැමැති ගින්න. තස්මායන් අන්න ඒ ගින්න සක්කත්වා ගරුකත්වා මානිත්වා පූජිත්වා සම්මා සුඛම් පරිහාතයතබ්බෝ. ඒ ගින්නටත් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණේවරුන්ටත් සත්කාර කරලා ගරු කරලා පුදලා ඊගාවට පූජා පවත්තලා පරිහරණය කරන්නට ඕන ආගෙනවා. එහෙම නැත්තම් එහෙම ඒ ගෞරවයෙන් පරිහරණය කරන්නට ආවේ නැත්තම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් තියෙනවා බොහෝම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕන ආශ්‍රය කරන්න ඕන කරුණු ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි ගින්න. ගින්න නොමනා විදිහට පරිහරණය කරොත් මොකද වෙන්නේ? කරදරේ වැටෙනවා. දෙවැනි එක තමයි සර්පයා. පුංචි වුණත් ලොකු වුණත් වැරදි විදිහට ආශ්‍රය කරන්න ගියොත් මොකද වෙන්නේ? කරදරයට වැටෙනවා. තුන්වෙනි එක කෙනා තමා රාජකුමාරයා. රාජකුමාරයා පොඩි කියලා ටොකුවන් ඉන්න ගියොත් කොහොමද? අමාරුවේ වැටෙනවා. හතරවෙනි කෙනා තමයි ශ්‍රමණයා. ශ්‍රමණීන් වහන්සේ පොඩි වුණත් ලොකු වුණත් ගරු කටයුතු වුණත් නොවුණත්, ඒකෙන් ගරු කටයුතුයි කියන්නේ සමහර කොහොමඩත් ශ්‍රමණීන් ගරු කටයුතුයි. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දුස්සීලම පැවිද්දෙක් හිටියත් ගිහියෙකුට වැඩිය ශ්‍රේෂ්ඨයි කියනවා. එතකොට වැරදි විදියට ආශ්‍රය කරන්නට ගියොත් එහෙම Tamanට මොකද වෙන්නේ? කරදරයටපත් වෙනවා. ඔහොම බලන්න පින්වන්නේ බුදුරජාණන් වහන්සේ මේ ගිනි තුන ගැන දේශනා කළා. මොනවාද ඒ ගිනි ටික? ආහුණියක්කි, ගහපතික්කි, දක්ඛිනයක්කි. සත්කාර කළා, ගරු කළා, පුදලා, පූජා පවත්තලා බොහෝම සුවසේ පරිහරණය කරන්නටයි කියනවා. ඒ ගාවට දේශනා කරනවා බ්‍රාහ්මණය ඔහෙත් ගින්නක් ගැන කීවනේ. තේරෙන්නේ දැන් බ්‍රාහ්මණයත් ගින්නක් ගැන මතක් කළානේ. ඒ ගින්න ගැනත් කියනවා අයංකෝපන බ්‍රාහ්මණ කට්ටග්ගී. ඒ කියන්නේ කාෂ්ඨකයන්ගෙන් දරවලින් පත්තු කරන ගින්නකුත් මේ ලෝකේ තියෙනවා තමයි. කාලේන කාලං කට්ටග්ගී කාලේන කාලං උජ්ජාලේ තබ්බං කාලේන කාලං අජ්ජූපේ පක්ඛි තබ්බෝ කාලේන කාලං නිබ්බාපේ තබ්බෝ. ඒකේ තියෙනවා කලින් කලට දල්වන්න ඕන කියනවා. මේ මොනවාද? දරගින්න. කලින් කලට නිවන්ට ඕනා කියනවා. කලින් කලට අස් කරන්නත් ඕනා කියනවා. අරගිනි තුනේ එහෙම එකක් තියනවද? එහෙම එකක් නෑ. අස් කරන්න නිවන්න කරදරයක් මුකුත් නෑ. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව උග්ගත ශරීරස්ස බ්‍රාහ්මණයට වදාලා. මෙයා ඇස්සරගෙන කවදාකවත් අහපු නැති මේ ධාම භාග්‍යතුන් වහන්සේගෙන් අහගෙන හිටියා. දැන් භාග්‍යතුන් වහන්සේ මෙතෙන් මේ දේශනාවේ කොහෙවත් කිව්වද සත්තු මරන්න එපා කිව්වද? නෑ, වදාලේ නෑ. පව් රැස් වෙනවා වදාලද? නෑ. එහෙම කරන්න එපා කිව්වේ නෑ. ඒ මුකුත් වදාලේ නෑ. දේශනාව කළා. තේරුණේ? එතකොට බ්‍රාහ්මණයා කියනවා ඒවං උත්තේ ශරීරෝ ඒතත වෝච අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝ. ස්වාමීනි හරි ආශ්චර්යයි. උපාසකම් මං භවත් ගෝතමය ධාරේතු අජ්‍යතක්කේ පානුපේතං සරණං ගතාති. ස්වාමීනි මේක හරිය මනහරයි. අභික්ඛත්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම නික්කුජ්ජිත්තං වා උක්කුජ්ජෙය්‍ය. යටට හරවපු එකක් උඩට හැරෙව්වා වගේ. ඊගාවට වහලා තිබ්බ එකක් ඇරලා පෙන්නවා වගේ. අන්ධකාරේවා තේලපත්ජෝතන් ධාරේය. අන්ධකාරේ තෙල් පහනක් දැල්ලුවා වගේ. හැබැයි නිකන් නෙමේ. චක්කුමන්තෝ රූපහානි දක්කින්තිති. ප්‍රඥාව නැමැති ඇස ඇසැත්තෝ රූප දකිත්වා කියලා. අන්දීන්ට කොච්චර පහන අතේම තිබ්බත් පේන්නේ නම් නෑ. එතකොට ඒ වගේ භාග්‍යතුන් වහන්සේ ලස්සන්ට නොයෙක් ආකාරයෙන් ධර්මයේ වදාලා. ස්වාමීනි උපාසකම් මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සන්නංග. මගේ දිවි ඇතිතුරා මාව උපාසකෙක් හැටියට පිළිගන්නාසේක්වා කියලා ඔන්න සරණ ගියා. දැන් මොකද මෙයා කියන්නේ? බලන්න හරිය ලස්සනයි. ඒසාහම් භෝ ගෝතම පංච උසබසතානි මුංචාමි ජීවිතං වීතනෝමි. ස්වාමීනි මම 500ක් වූ අර මහා උසබය ටික මුංචිත්වා මොදෝලා දානවා. ජීවිතං වීතනෝමි මම උන්ට ජීවිතේ දෙනවා. 500ක් වස්සුන් 500ක් වැස්සියන් 500ක් එළුවන් 500ක් බැටළුවන් තීරළුවන් උන් ඔක්කොම මන් නිදහස් කරනවා ජීවිතේ දෙනවා. ඊගාට එතනින් නවතින්නේ නැහැ. මෙයා කියනවා හරිතානි චේව තින්නානි කාදන්තු. අනේ උනුත් මේ ලපටි කොළ පහට මැරිච්ච තනකොළ නෙමේ. හරිතානි කියන්නේ කොළ පහට. කොළ පහට තන කත්වා. සීතානිච පානීයතු පිවින්තු සීතල පැන් අනේ උනුත් බොත්වා. බලන්නකෝ පහළ වෙච්ච කරුණාවනේ. දැන් මේ මරන්න හිටපු කෙනා සත්තු ටික මෙයා කියනවා ස්වාමීනි මම උන්ව නිදහස් කරනවා ජීවිතේ දෙනවා. අනේ උනුත් නිල් තනකොළ කත්වා සිසිල් පැන් බොත්වා සීතෝච සේතම් වායෝ වායෝතුති. අනේ උන්ගේ ශරීරයටත් දැන් සිසිල් සුළඟ හමත්වා. එතකොට පින්වත්නි දමණය වුණාද නැද්ද? දමණය වුණා. දමණය මන් උඹව දමණය කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ කළාද? නෑ. මේක තමයි භාග්‍යතුන් වහන්සේගේ ශාස්ත්‍රූත්වය. එතකොට ඒ දහම අදත් කෙනෙක් අහනවා නම් ඒ දහම අදත් කෙනෙක් අහනවා නම් එයාටත් මෙලෝ යහපත සැලසෙන පරලෝ යහපත සැලසෙන සසර දුකින් ඈතර වෙන මේ ධර්මයේ රැකවරණය ලබන්න පුළුවන්. ඉතින් මේ පින්වත් සෑම සියලු දෙනාට ගෞතම සාසනයේ ඒ සාස්ෘත්වය ලැබමින් ඒ ගෞතම සාසනයේ රැකවරණය ලැබමින් සංසාර දුකින් අත් මිදෙන්නට වාසනාව උදා වෙත්වා. සාදු සාදු